සුබදසක් කට්ටිය හැමෝටම අපි අද කතා කරන්න යන්නේ කොහොමද ලොකු මහන්සියක් වෙන්න ඇතුව ඔකනට ලෝගයක් ඩිසයින් කරගන්නේ කොහොමද කියලා. මේක ඇත්තටම කරන්න එච්චර අමාරු දෙයක් නෙමෙයි, ලේසි ක්‍රමයක් තියෙන්නේ. ක්‍රමයක් කියන්නේ මේක ඇත්තටම ඔන්ලයින් සයිට් එකේ වෙබ්සයිට් එකකින් තමයි මේක ඩිසයින් කරන්නේ. මේ ඩිසයින් කරන්නත් අපි ඩිසයින් කරන්න ලොකු දෙයක් නැහැ. ඒගොල්ලෝ අපිට ඉතින් අපිට ලෝගෝ එකට අදාළ නම දෙන්න දින ඒ කියන්නේ ඒගොල්ලෝ YouTube channel එක තියෙනවා, YouTube channel එකේ නම. නැත්නම් ඔයගොල්ලෝගේ Facebook page එක තියෙනවා, Facebook page එකේ නම. නැත්නම් WhatsApp group එකක් තියෙනවා, WhatsApp group එකේ නම. නැත්නම් ඔයගොල්ලෝ company එකක් තියෙනවා, company එකේ නම. හරි, ඒ අදා ලෝගෝ එකට නමක් තියෙන්න බෑ. ඒක ලෝගෝ එක යටින් නමක් හරි මොනවා හරි එකක් තියෙන්න බෑ. එහෙම දෙන්න නමක් දෙන්න විතරයි තියෙන්නේ. ඊට පස්සේ අදාලට category ටික තෝරගන්න තියෙනවා. මේක අතර මම කියනට වඩා දැන් අපි බලමු කරන්නේ කොහොමද කියලා. මෙන්න මුලින්ම අපි ඔයගොල්ලෝ web browser එකට ගිහිල්ලා ආමම මේ log වෙලා හිටලා තියෙන්නේ. මේ තියෙන්නේ site එක. මම මේ site එකේ link එක දාන්නම් description එකේ. මෙන්න මේ site එකට ගියාම මෙතන තියෙනවා get start කියලා button එකක්. මේ interface එක මෙහෙම වටනා site එකේ. මෙන්න මේ get start කියන button එක එකවර press කරන්න. ඒක ඊට පස්සේ මෙතින් අපිට තෝරගන්න තියෙනවා ස්පේස් මේක කැටගරියක් වගේ තමයි ඉතින් කියන්නේ. මම මෙතන තෝරගන්නවා මේ ටෙක් කියන කැටගරි එක. මේ තෝරගත්තට පස්සේ මෙතනින් අපිට අහනවා මොන වගේද ඒකේ තන ටෙම්ප්ලේට් එකක් වගේ එකක් ඉන්නේ මෙතන. මේ ටෙම් මොන වගේ ටෙම්ප්ලේට් එකකට දාන්න කියලා. මේක අපි මන් දානවා මේ නැචරල් වරි නැත්තම් මම මෙතන දාන්නම්. ඔගලන්ට කැමති එකකින් ඔගලන්ට ලස්සන වගේ කියන එකක් දාන්න මම මේක තෝරගන්නවා. නෙක්ස්ට් දෙනවා. මම මෙතන නමක් කලින් දීලා දීලා තියෙනවා. මම ආයෙ දෙනවා නමක්. මෙතනට වුණා නමක් දෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයගොල්ලෝගේ YouTube channel එකේ මම කිව්වා කියලා අදාළ නම දෙන්න මෙතනට. මම දෙන්නම් මෙතනට. මෙතනට අර තිබ්බාගේ text කියන testing කියන එක දෙන්නම්. testing කියන එක දුන්නා මෙතන. ඊට පස්සේ ආයෙ මෙතන සෙකන්ඩ් නේම් එකක් දෙන්න කියන එක දැන් මොනවාද මේ දැන් අර ලෝගෝ එකක් වුණත් දැන් උඩින් නමක් නැ තව මොන හරි නමක් යටින් තියෙනවා ඒ වගේ මම නම් මෙතන දෙන්න ඕකට ඕන නම් දෙන්න දීලා නම් දෙන්න next කියලා දෙනවා. ඊට පස්සේ දැන් මේ තමයි ටික් ටිකක් වැටලා දිනවා. ඔයගොල්ලෝ මුලින්ම ලොග් වෙන්නේ මේ ටික් වැටලා දිනවා. ඔයගොල්ලෝ ටික් දාගෙන තියෙන මෙතනට online store and website එකක්ද කියලා අහනවා. website social media එකද ඒක print කරගන්න ඕනද කියලා අහනවා. print එකක් මේවා ඉතින් ඔකට ඕන එකක් දෙන්න ඉතින් මෙතින් ඔක්කොන්ට මොනවාරි කමන්න ඒකලෝ හරියට හදලා දෙනවා. මෙතින් ඊට පස්සේ එතන next කියලා බටන් නැතින එක ක්ලික් කරන්න. next කරාට පස්සේ මෙන්න මෙහෙම දැන් අපි හදිච්ච එක තමයි මම දෙම ටෙස්ටින් කියලානේ. මෙතන මෙහෙම log එකක් තියෙනවා. දැන් මෙතින් අපිට කැමති එකක් තෝරගන්න තියෙන්නේ. ඕගොල්ලන්ට කැමති එක ඔයගොල්ලෝ තෝරගන්න මෙතින්. මම තෝරගන්නම් ඔයගොල්ලෝගේ YouTube channel එක කරනා නම් ඒ channel එකට හරියන්න ඔයගොල්ලෝ තා ඔයගොල්ලෝ දන්නානේ ඉතින් ලෝගෝ එක දැක්කම මට ඔයාලට මේ ලෝගෝ එක ගලපෙනවා කියලා හිතනා නම් ඔයගොල්ලෝ මෙතෙන් තෝරගන්න තියෙන්නේ. මම මේ මෙතන මේ ලෝගෝ එක තෝරගන්නවා දැනට. උඹලට ආයෙ ඕන නම් පුළුවන් නම වෙනස් කරන්න. මෙතන දැන් අපි නිකන් තාම help කියලා නිකන් කර මෙතන මේ template එක වෙනස් කරනවා මේක. මම දැන් මේ testing කියලානේ. testing කියලානේ. ඊට පස්සේ මෙතන second name එක අපි එතන එවිලා දුන්න තින්ද මෙතන එකක් දිරන. ඊට පස්සේ font එක අහනවා. මෙතන font එක ඔයගොල්ලෝ bold කරලා මෙහෙම දැම්මයි font එකක් තෝරගත්තා කියන font එකක්. ඔයගොල්ලෝ මෙතන දැන් single ng log එක type කරන්න ඕන. දැන් log එක දැන් single ng නෙමෙයි තියෙන. අපි single ng දැන් මේ single එකකින් අපි type කරලා බලමු. අපි දාමු නිකන් නමක් අමල්. මේකේ මේ ෆොන්ට් එක ගේසක් තියෙනවා. මෙතන ෆොන්ට් එක ඔයගොල්ලෝ ෆොන්ට් එක තෝරගෙන ඉල්ල අපිට දෙන්න දෙන්නේ ෆොන්ට් එක තෝරගත්තා. හරි මම දැන් මේක ටෙක්ස්ට් කියලා දැම්මේ. කලර් එක තෝරගන්න පුළුවන් මෙතෙන්. අදාල කලර් එක දැන් ඔකට මේ කලර් එක ගලපෙන්නේ නැත්නම් ඔකට මෙතෙන් කලර් එක තෝරගන්න. මම මෙතෙන් කලර් එක තෝරගන්නවා. මම
මෙන්න මේ කලක තෝරගන්න. කලක චේන්ජ් කරනවා දැක්කම දැන් අයිකන් එක චේන්ජ් කරනවා. දැන් මේ කැමරා අයිකන් යන මෙතන තියෙන්නේ. ඔයගොල්ලන්ට ඕ ඇතින් තෝරගත්ත අයිකන් එක දාලා දැන් මෙහෙම අයිකන් එක දාන්න පුළුවන්. හැකින් සම්මත වගේ කියන්න දැල්ලා නම් මෙහෙම අයිකන් එකක් දැම්ම හැකි. තව සවුන්ඩ්ස් එකේ වීඩියෝ එකේ ඔඩියෝස් සම්බන්ධ කරන්න දැන් මේ විදිහට නැත්තම් මෙතන නෙක්ස් කියන බටන් එකක් තියෙනවානේ නෙක්ස් කියන එක දෙන්න. ඊටසේ මේ මම දැන් මුලින්ම දැන් මම ලොගින් වෙලානේ තියෙන්නේ ඊමේල් එකකින්. ඔයගොල්ලන්ටත් මුලින්ම ඩවුන්ලෝඩ් කරලා තියෙන ලොගින් වෙන්න දෙනවා. ඒකට ඊමේල් එකට තමයි යවන්නේ අදාළ ෆයිල් එක. මේ දැන් ඒකලෝ නියන් ටෙම්ප්ලේට් වල දාලා තෙන්නලා මේ. කියනවා දැන් මෙතන ඩවුන්ලෝඩ් ලෝගෝ කියලා ඔප්ෂන් එක බටන් එකක් තියෙනවා. ඒක පාර ක්ලික් කරන්න. ඊටසේ ටියක් කරලා යයි ඒගොල්ලෝ zip file එක අපිට වෙලදී අපි download කරගන්න දැන් download කරලා ඉවරයි අපි අපි දැන් මේ තියෙන්නේ file එක අපි දැන් මේක extract කරලා යන බලමු මේ file එක extract වුණා මේක විල්ලා මෙන්න මේ folder එක එහෙනම් මේ තියෙන්නේ දැන් අපිට ඒගොල්ලෝ මේක අපි ඊට ගමු folder එක තියෙන්නේ ඒගොල්ලෝ අපි අයිකන් එකකට ඕ හරියනවනේ අයිකන් එකකට දීලා තියෙනවා අපිට ෆොටෝ එක ඒ කියන්නේ source file list source file එකක් වගේ තමයි ඒවලා තියෙන්නේ දැන් Facebook profile එකකට දානවා නම් profile image එකකට හරියන මේකලා දාලා තියෙනවා තව Facebook cover එකට තියෙනවා නම් cover photo එකකට දාලා තිනවා මෙහෙම තියෙනවා cover photo එකකට මෙහෙම තියෙනවා මේක තියෙනවා දැන් අපි අතන ටික් දැම්මනේ අපි දැම්මේ දැන් Facebook social media online store එකකට ඒ වගේ දාලා තියෙන ටික් වලට අදාළ ඒව ටික තමයි මෙතනින් දාලා තියෙන මේ logo කියලා දිනා. එහෙම තමයි තියෙන්නේ. මම හිතනවා ඔයගොල්ලෝ මේක ටිකක් වැදගත් වෙන්න ඇති කියලා මේ වීඩියෝ එක. මම මේ වීඩියෝ එකේ තියෙනවා තමයි. මේ logo එක හදන හැටි ගොඩක් කටි දන්නවත් ඇති අවුල නැහැ. අපි එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. අපිව subscribe කරන්න අපි තවත් අලුත්ම ඒව ටිකකින් හම්බෙමු. ඕන සුබ දවසක්.